විශේෂයෙන්ම දියුණුවයි කියා ගන්න රටවල් බොහොමයක් මේ අභියෝගය නිසා මේ තත්ත්වය නිසා විවිධ පීඩාවන්ට පත් වෙලා තියෙනවා. තාමත් තාක්ෂණයේ සොයා ගැනීම පරීක්ෂණ කොච්චර දියුණුවක් මේකට නිසි ඖෂධයක් සොයා ගන්නට ලෝකයා සමත් වෙලා තියෙනවා. මේ වගේ කාලවකවානුවක දේශීය කොවිඩ් ඔසුව වැඩි දියුණුවට රාජ්‍ය අනුග්‍රහය කියන තොරතුරක් අද වාර්තා කරනවා දිනමින පුවත්පත. කොවිඩ්-19 වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙලා තියෙනවලු. කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් වන ජනාධිපති කාර්යසාධක බලකායේ ඊයේ රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර ඒ අනුව මේ දේශීය ඖෂධය සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙසට ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දීලා කියලා තියෙනවා කියලයි දිනමින පුවත්පත අද තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම දියුලපිටියෙන් දෙමසකට පසු ආසාත්‍යයන් 35ක් වාර්තා වෙලා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි මේ තොරතුරු කිහිපෙම වාර්තා කරලා තියෙන්නේ. මහනුවරින් පළමු මරණේ වාර්තා වෙලා තියෙනවා ගරහ ප්‍රදේශයෙන්. නිවාසවල රෝහල්වල මේ යන අයට PCR සිදු කරන්නේ නැතිලු. බාරකරුවන් ඉදිරිපත් නොවන ආසාත්‍යයන්ගේ සිරුරු රටේ වියදමින් ආදාහනයට පියවර ආරම්භ තියෙනවා කියලා මව්බිම් පුවත්පත තොරතුරු කිහිපයක්ම වාර්තා කරලා තියෙනවා.